එක්දින තරග කියන්නේ ප්‍රතිකරුවන්ගේ තරග කියලා තමයි බොහෝ දෙනා කතා කරන්නේ. බොහෝ දෙනාගේ මතය තියෙන්නේ එක්දින තරග කියන්නේ ප්‍රතිකරුවන් වැඩි වැඩක් කරන තරග කියලා. හැබැයි ක්‍රිකට් ඉතිහාසය ගත්තහම එක්දින තරගවල පන්දුවන්නන් තමගේ වැඩ පෙන්නපු පන්දුවේ වැඩ පෙන්නපු ඉතිහාසය අපිට ඕන තරම් උදාහරණ විදිහට අරගෙන පන්දුවන්නන්ටත් එක්දින තරගවල දැවැත්ත කාර්යභාරයක් හිමි වෙලා තියෙනවා සහ පන්දුවන්න නිසා තරග ජයග්‍රහණයට ගෙන යන්න පුළුවන් කමක් තියෙනවා කියන කාරණේ අපිට ඉතා හොඳින් පැහැදිලි කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා අපි සූදානම් මේ වීඩියෝවෙන් ඔබට කියන්න එක්දින තරග ඉතිහාසයේ විශේෂයෙන් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ වැඩිම කඩුලු ලබාගත් පන්දුවන්න කවුරුන්ද කියලා. එහෙනම් බලාගෙන යද්දී ලෝකයේ මුල්ම ලෝක කුසලාන තරගාවලිය එංගලන්තයේ ආරම්භ වෙන 1975 වර්ෂයේ. මේ වර්ෂයේ ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභිය වෙන්නේ ඕස්ට්‍රේලියාවෙන් බිහිවුණු දක්ෂ වමත් වේග පන්දුවන්නෙකේ තමයි ගැරි ගිල්මෝ. ගිල්මෝ ඉනිම දෙකකදී කඩුලු 11ක් ලබාගෙන තමයි 1975 ලෝකයේ පළමු ක්‍රිකට් ලෝක කුසලාන තරගමාලාවේ අංක 1 පන්දුවන්න එහෙම නැත්නම් වැඩිම කඩුලුලාභී පන්දුවන්න විදිහට ඉතිහාසයට එකතු වුණේ. ඊට පස්සේ 1979 අවුරුද්දේ ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම කඩුලුලාභියෙක් අපිට හමු වෙන්නේ එංගලන්ත කණ්ඩායමෙන්. එංගලන්ත කණ්ඩායමේ මිචෙල් හෙන්ඩ්‍රික්ස් කියන දකුණත් මධ්‍යවේග පන්දුවන්න තමයි ඉනිම පහකදී කඩුලු 10ක් ලබාගෙන 1979 දෙවන ලෝක කුසලාන තරගමාලාවේ කණ්ඩායමක පන්දුවන්නෙක් ලබාගත්තු වැඩිම කඩුලු ලබාගත් පන්දුවන්නාට හිමි ගෞරවය දිනා ගන්න ලබන්නේ. ඊට පස්සේ පැවැත්වෙන්නේ 1983 අවුරුද්දේ ලෝක කුසලාන තරගාවලියක්. 1983 අවුරුද්දේ ලෝක කුසලාන තරගාවලියේදී වැඩිම කඩුලුලාභී පන්දුවන්න බිහි වෙන්නේ ඉන්දියාවෙන්. ඒ ඉන්දියාවෙන් බිහිවුණු දකුණත් මධ්‍යවේග පන්දුවන්නෙක් වන රොජර් බිනි. රොජර් බිනි 1983 ලෝක කුසලාන තරගාවලියේදී ඉනිම 9කට පෙනී ඉඳලා ඉනිම 9ක පන්දුවවලා කඩුලු 18ක් ලබා ගන්න සමත් වෙනවා. ඉතින් රොජර් බිනි තමයි තුන්වන ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දුවන්න විදිහට ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයට එකතු වෙලා තියෙන්නේ. 1983ට පස්සේ 1987 තමයි ඊළඟ ලෝක කුසලාන තරගාවලිය තියෙන්නේ. මේ තරගාවලියේදී වැඩිම කඩුලුලාභී පන්දුවන්න විදිහට කඩුලු ලබා ගන්නේ ඒ තරගාවලිය පුරා නියෝජනය කරපු ලෝකයේ මේ කාලේ කතා කරපු හරි අපූරු පන්දුවන්නෙක්. ඒ තමයි ක්‍රේග් මැක්ඩොමට් කියන පන්දුවන්න. ක්‍රිකට් ඉතිහාසයේ බොහෝ දෙනාම ආදරෙන් කතා කරන මේ අපූරු පන්දුවන්න තමයි 1987 ලෝක කුසලාන තරගාවලියේ වැඩිම කඩුලුලාභී පන්දුවන්න විදිහට ඉතිහාසගත වෙලා තියෙන්නේ. ඊට පස්සේ 1992 ලෝක කුසලාන තරගමාලාවේ හැඩය පාට වෙනස් කරපු තරගාවලිය. මොකද අපි එහෙම කියන්නේ සුදු පැහැති යන මේ සැරසිලා ලෝක කුසලාන තරගයට සීළු කණ්ඩායම් ආවා. ඉතින් 1992 එක වෙනස් වෙන වර්ණවත් ඇඳුමින් සීළු කණ්ඩායම් තමයි ආවේනික වර්ණයන්ගින් හැදිලා ලෝක කුසලාන ක්‍රිකට් පිටියට එන්නේ. ඉතින් මේ ලස්සන විචිත්‍රවත් ලෝක කුසලාන තරගමාලාවේ 1992 වැඩිම කඩුලුලාභිය බවට පත් වෙන්නේ ඔබ තවමත් ආදරය කරන දක්ෂ වේග පන්දුවන්නෙක් ඒ පාකිස්තානයේ බිහි වෙච්ච විශිෂ්ට වමත් වේග පන්දුවන්නා වසිම් අක්‍රම්. වසිම් අක්‍රම් මේ ලෝක කුසලාන තරගාවලියේ කඩුලු 18ක් ලබාගෙන තමයි 1992 ලෝක කුසලාන තරගමාලාවේ වැඩිම කඩුලුලාභිය බවට පත් වෙන්නේ. ඊට පස්සේ 1996 කියන්නේ ශ්‍රී ලංකාවේ අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. අපිට ලෝක කුසලාන තරග ඉතිහාසය කතා කරද්දී ස්වර්ණමය යුගයක් ඒ වගේම අපිට මුලින්ම මතක් වෙන අවුරුද්ද තමයි 1996. ඒ අවුරුද්දේ ලෝක සූරුණේ අපි නිසා. ඉතින් ශ්‍රී ලංකාව ලෝක සූරතාවේ දිනපු ආසියාවේ තනතිරු මත පැවතිච්ච 1996 ලෝක කුසලාන තරගමාලාවේ ලෝක කුසලාන තරග ඉතිහාසයේ යම් වෙනසක් ඇති වෙනවා. ඒ තමයි එතෙක් ලෝක කුසලාන තරගමාලා ඉතිහාසයේ තුල වැඩිම කඩුලුලාභිය බවට පත් වෙලා තිබුණ වේග පන්දුවන්නෙක්. හැබැයි 1996 තත්ත්වය වෙනස් වෙමින් දඟ පන්දුවන්නෙක් ප්‍රථම වතාවට වැඩිම කඩුලුලාභිය බවට පත් වෙනවා. කවුද? ඉන්දිය කණ්ඩායමේ හිටපු දක්ෂ දඟ පන්දුවන්නෙක් අනිල් කුම්බ්ලේ. අනිල් කුම්බ්ලේ තමයි 1996 ලෝක කුසලාන තරගමාලාවේ වැඩිම කඩුලුලාභිය විදිහට ඉතිහාසයට එකතු වෙන්නේ. ඔහු කඩුලු 15ක් සමස්ත තරගමාලාව තුල තමන් මුහුණ දුන් තරගවලදී ඉන්දියා කණ්ඩායමට එකතු කරන්න සමත් වෙනවා. ඊට පස්සේ 1999 එංගලන්තයේ තනතිරු මත පැවතිච්ච තරගය අපිට තරම් සුබදායි වුණේ නැහැ. 1999 ලෝක කුසලාන තරගමාලාවේදී දක්ෂ පන්දුවන්නන් දෙදෙනෙක් කඩුලු 20 ගානේ දවා ගන්නවා. ඒ පන්දුවන්නන් දෙදෙනාගෙන් එක්කෙනෙක් තමයි ඔස්ට්‍රේලියාවෙන් බිහිවුණු දක්ෂ පිටදඟ පන්දුවන්න. ඒ තමයි ෂේන් වෝන්. ෂේන් වෝන් කඩුලු 20ක් ලබා ගන්නවා. ඒ වගේම දක්ෂ වේග පන්දුවන්නෙක් නව ශ්‍රීලන්තෙන් බිහි වෙච්ච ඒ තමයි ජෙෆ් ඇලට්. ජෙෆ් ඇලට් කඩුලු 20ක් මේ 1999 එංගලන්තයේ තනතිරු වල පැවති ලෝක කුසලාන තරගමාලාවේදී ලබා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 2003 ලෝක කුසලාන තරගමාලාව. 2003 ලෝක කුසලාන තරගමාලාවේ එතෙක් ලෝක කුසලාන තරගාවලි ඉතිහාසයේ පන්දුවන්නෙකු විසින් ලබාගත් වැඩිම කඩුලු සංඛ්‍යාව ලබා ගනිමින්
ශ්‍රී ලංකාවෙන් බිහිවෙච්ච විශිෂ්ට වේග පන්දයවන්න චමින්ද වාස් වමත් වේග පන්දයවන්න චමින්ද වාස් 2003 ලෝක කුසලාන තරග මාලාවේ වැඩිම කඩුලාපිය බවට පත් වෙනවා. වාස් කඩුලු 23ක් 2003 ලෝක කුසලාන තරග මාලාවේදී පන්දු යවලා ගන්න සමත් වෙනවා. ඊට පස්සේ 2007 ලෝක කුසලාන තරග මාලාව අපි අනුශූරතාවයේ දිනපු අවුරුද්ද. මේ අවුරුද්දේදී වැඩිම කඩුලාපියා විදිහට එතෙක් ලෝක කුසලාන තරග ඉතිහාසයට වාස් තියලා තිබිච්ච වාර්තාවන් බිඳදම්මින් ඔස්ට්‍රේලියාවේ බිහිවෙච්ච සුපිරි වේග පන්දයවන් එක්වන ග්ලෙන් මැක්ග්‍රාත් 2007 ලෝක කුසලාන තරග මාලාවේදී කඩුලු 26ක් තමගේ නම ඉදිරියෙන් සටහන් කරගන්න සමත් වෙනවා. ඊට පස්සේ 2011 ලෝක කුසලාන තරග මාලාවට අපි එන්නේ. 2011 ලෝක කුසලාන තරග මාලාව ගැන කියද්දී ගොඩක් මතභේදාත්මක කරුණු කාරණා එහි ජයග්‍රහණය අවසන් තරගයේ පිටපත ක්‍රිකට් ඉතිහාසය තුළ විශේෂයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රේක්ෂකයෝ ගාව ඉතුරු වෙලා තියෙනවා. කොහොම වුණත් ඒ තරගයේ අපිට අනුසූරතාවය හිමි වුණේ 2011 ලෝක කුසලාන තරග මාලාවේ වැඩිම කඩුලු ලාභියෝ දෙදෙනෙක් අපට හමු වෙනවා. ඒ දෙදෙනා තමයි සහිඩ් අෆ්රිඩි කියන තුන්ගිරියව ක්‍රීඩකයා පාකිස්තානයෙන් බිහිවෙච්ච සහිඩ් අෆ්රිඩි, ඒ වගේම ඉන්දියාවෙන් බිහිවෙච්ච සහිල් ඛාන් කියන වේග පන්දයවන්න වමත් වේග පන්දයවන්න මේ දෙදෙනාම කඩුලු 21 ගානේ 2011 ලෝක කුසලාන තරග මාලාවේදී ගන්නට සමත් වෙනවා. ඊට පස්සේ අපිට ආසන්නයේම අවසන් වෙච්ච 2015 ලෝක කුසලාන තරග මාලාව, මේ තරග මාලාව පැවතුනේ නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාව කියන රටවල සත්කාරකත්වයෙන්. ඉතින් කොහොම වුණත් ඒ තරගාවලියේ අවසානයේට ආවේ ඊට සත්කාරකත්වය ලබා දුන් නවසීලන්තයේ සහ ඕස්ට්‍රේලියාව. මේ තරගාවලියේ වේග පන්දු යවන්නන් දෙදෙනෙක් වැඩිම කඩුලාබින් බවට පත් වෙනවා. ඒ නවසීලන්තයත් ඕස්ට්‍රේලියාවත් නියෝජනය කරපු ට්‍රෙන්ට් බෝල්ට් සහ මිචෙල් ස්ටක් කියන වේග පන්දු යවන්න වමත් වේග පන්දු යවන්නන් දෙදෙනා තමයි වැඩිම කඩුලාබින් බවට පත් වෙන්නේ. දෙදෙනා කඩුලු 22 ගානේ 2015 ලෝක කුසලාන තරග මාලාවේදී තමගේ නම ඉදිරියෙන් සටහන් කරගන්න සමත් වෙනවා. ඉතින් මේ තමයි 1975 අවුරුද්දෙන් ආරම්භ වෙන ක්‍රිකට් ලෝක කුසලාන තරග ඉතිහාසයේ 2015 දක්වා පැවති ලෝක කුසලාන තරග මාලාවල් වලදී ඒ රටවල් නියෝජනය කරමින් පැමිණි සියලු පන්දයවන්නන් අතරින් ඒ තරග මාලාවල් වලට අදාළ වැඩිම කඩුලාභී පන්දු යවන්න. ඉතින් ඔබ හිතනවා 2019 ලෝක කුසලාන තරග මාලාවේ කවුරුන් වැඩිම කඩුලාභියා වේද? සමහර විට අපේ කෙනෙක් වෙන්නත් පුළුවන්ද? ඔබේ අදහසත් මේ වීඩියෝවට පහලින් කමෙන්ට් එකක් විදිහට දාන්න අමතක කරන්න එපා. ඒ වගේම ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂී දේ දකින්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්න, ක්‍රිකට් වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු ක්‍රිකට් ලංකාවෙන් ඔයාට සුබ දවසක්.